අපේ උරුමකම වැඩසටහනේ අද අවසන් භාගයටයි අපි පැමිණෙමින් සිටින්නේ. ඒ නිසා රැඳී ඉන්න ඔබේ ජීවිතයට වටිනා වූ ඒ වගේම කවදාවත් අහලා නැති වෙන්නට පුළුවන් මේ කාරණා දැනගන්න ඔබේ දූ දරුවන්ටත් කියා දෙන්නට මේවා වටිනවා. මොකද ඉතිහාසය පිළිබඳව අපිට අධ්‍යයනයක් හරි හැටි නැත්නම් අපිට වර්තමානය පිළිබඳව කියවීමක් නැහැ. වර්තමානයත් හරි හැටියට කියවගත්තේ නැත්නම් ඉතිහාසය පිළිබඳව අනාගතය ගැන කවර කතාවක්ද? ඒ නිසා තමයි අපේ උරුමකම තුළින් අපි මේ ඉතිහාසය හොයාගෙන යන්නේ. අපි අනුරාධපුර යුගයට යන්නට පෙර අපිට කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. අපි මේ තාක්ෂණයේ එහෙම නැත්නම් වාරි තාක්ෂණයේ වැව් අමුණු වලට එන්නට පෙර අපි කොහොමද මේ ජලයත් එක්ක ගනුදෙනු කරේ? ආචාර්යතුමන්ගෙන් මම දැනගෙන අපි චන්ද්‍ර සජීව මහත්තයාට යන්න ලැස්සි. අපිට අඳුනා ගන්න පුළුවන් පැරණිම අමුණ තමයි ගංගාවට පැත්තක. දැන් ගංගාව හරස් කිරීම වෙල්ල ගංගාවේ පැත්තකින් අමුණක් බැඳලා ජලය හරවලා යම අමුණෙන් ජලය ලැබීම. දැන් චිර මොකද අපේ ජනප්‍රවාදය අනුවත් ඒ වගේම හැටපෙන සාක්ෂි අනුවත් මේ කුමුක්කන් කියලා එනක් ඉන්නට ඕන කුමුක්කන් ඔය වෙන්නට. කුමුක්කන් ඔයට නම වැටෙන්නට ඇත්තේ කුමුක්කන් කුමරුගේ මේ වේල නිසා. කුමුක්කන් කියන්නේ කුම්භකර්ණ කියන රාවණගේ සහෝදරයා. එතකොට දැන් හැඩෝය හුඟක් හැඩපාර සැරයි ජලපාර. ඒ නිසා ලේසියෙන් හරවල යවන්න පුළුවන්. අක්කර 21000ක් ඒකට කිව්වේ මහවැල්ලයා කියලා. අද මොකද යාල කියලා කැලේට යට කරලා තියෙන ඉතා සරුසාරවත් මහවැල්ලයා අක්කර 21000. එතකොට දැන් මේක වගා කිරීමට මේ තනි වේල්ලෙන් පුළුවන්කම තිබුණා. මම මේ කියන දේ ලෝක ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන් Google තාක්ෂණයෙන්. ලංකාවේ සිටීමේ මේ හැඩවයේ මොයේ ඉඳලා කිලෝමීටර 35ක් 36ක් විතර වගේ රට ඇතුළට එනකොට එක්තරා තැනකදී පේන්න තියෙනවා සුදු පාට ඉරිගැහුවා වගේ. ඒ කියන්නේ පැරණි මේ අමුණේ ජලයගෙන ගිය ඇලපාරවල් අර සුදු වැලි ටිකේ ගස් කොළන් වැන්නේ නැතුව අදත් එහෙම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අමුණ විනාශ කළේ 1818 දී බ්‍රවුන් ලීග් ආණ්ඩුකාරයා විසින්. හේතුව දැන් වෙල්ලස්ස නිදහස් අරගලයේ කැරලිකරුවන්ට බරිල්ලන්ට බත සැපයුවේ මේ වෙල්ලායන්. ඒ නිසා ඒකට පරිගැනීමට වෙඩි දාලා පුපුරවල ඇරියා. දැන් මේ ස්ථානයේ හැමෝම දන්න පොලිස් ඒ ප්‍රදේශයේ කිලෝමීටර් 6කට 6න් තමයි පොලිස් මොනපර පිළිලා දෙන්නේ. ඒ නිසා පොලිස් නිලධාරීන් දන්නවා. ඊළඟට දඩයක්කාරව දන්නවා. ඊළඟට යාලේ ඉන්න මේ ට්‍රැකර්ස්ව දන්නවා. මේ හැමෝම දන්න දේ පුරාවිද්‍යාව දකින්නේ නැහැ. ඔවුන් ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන ඉන්නවා. මෙන්න මේක හොයාගන්නට කියලා කිව්වයින් පස්සේ. ඕක තමයි අපිට හිතාගත්තා රාවණා 10000ක් නම් පැරණි නම් සහෝදරයා 10000ක් පැරණි වෙන්න ඕන. ඊට 6000ක් පැරණි කියලා කාබන් පරීක්ෂණ යනවා හොයාගෙන තියෙනවා මාදුරුවේ වෙල්ල. මෙන්න මේ දෙක ඉතා පැහැදිලි සාක්ෂි අපිට තියෙන පැරණි ජල තාක්ෂණය පිළිබඳව. එයින් පස්සේ තමයි අපි වැව්වාරි මාර්ගවලට එන්ට ඇත්තේ. හරි සජීව මහත්තයා, මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා පරිසරවේදියෙක් විදිහටත් මේ රටේ බොහෝ තැන්වල සංචාරය කරනවා සහ දකින්න අහන්න සහ ඒ පිළිබඳව ප්‍රායෝගිකව දකිනවා. අපි වෙනත් රටවල්වල ඉතිහාසය පිළිබඳව විමසද්දී ගංගා නිම්න ආශ්‍රිතව තමයි ශිෂ්ටාචාර බිහි වෙන්නේ. අපි කොහොමද මේ සංකල්පය අපිට බලපාන්නේ? ඔව්ගයන් දැන් අපිටත් දැන් හොයාගෙන යද්දී දැන් ඉතිහාසය පිළිබඳව හොයාගෙන යද්දී කාරණා කීපයක් එකතු කරගෙන ඉතිහාසය හොයන්නේ. පළවෙනි එක තමයි ලිඛිත මූලාශ්‍ර මොනවා හරි තියෙන දේවල් නෙවෙයි. පළවෙනිම දේ තමයි මේ ජනප්‍රවාද ජනශ්‍රුතිය හෝ ඉතිහාස කතා වංශ කතා කියන ප්‍රාථමික මූලාශ්‍ර. ඔව්. එතකොට ඊට පස්සේ අපිට ශිලාලිපි ඒ කියන්නේ ලේඛන ඉතිහාසය පිළිබඳව යමක් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ පුරාවිද්‍යාත්මක දේවල්. ඊට පස්සේ තව දුරටත් ඒවා පුරුල් කරනකොට ඉතින් කාසි මගින් වළං කැබලි මගින් ඒ වගේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපිට දැන් මෙතෙන්දී හොයාගෙන යද්දී දැන් ඉතිහාසය පිළිබඳව කතා කරනකොට මේ ඇත්තටම දැන් මේ හිතපු මිනිස්සු මොනවාරි කන්නේ පැය නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ට පිට රටින් කෑම ගේන්නෙත් නැත්තම් මේ රටේ මොනවාරි හදාගෙන කන්න ඕන. එතකොට අපි හදපු කෑම වර්ග මොනවද? ඒ කියන්නේ අපි වවපු භෝග ජාති. එතකොට ඒ භෝග ජාති වවන්න නම් ඒකට ප්‍රධාන වශයෙන් මොනවද පාවිච්චි කරන්න ඕන? අපේ පරිසරයෙන් ලබා ගන්න ඕන දේවල්. ඒ කියන්නේ අපි වී වගා කරා නම් අපිට අනිවාර්යයෙන්ම ඉතාම නිවැරදි සහ කලට වේලාවට දෙන්න ඕන අවශ්‍ය කරන ජල සැපයුම් පද්ධතියක් තිබිය යුතුමයි. එතකොට අපි මහාවංශයේම සඳහන් වෙන කාරණාව අනුව කුවේණි විජේට කන්න දුන්න නම් හාල් මේ බත්තු යලා අපි කුඹුරු වගා කරලා තියෙනවා. අපි වී හදලා තියෙනවා.
වීහදුවන අපි ඊට අවශ්‍ය කරන ජලය සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ගඟක් අයින් ඉඳගෙන විතරක් ශිෂ්ටාචාර ගොඩනැගුණේ නැහැ. මොකද ඉතිහාසයේ ක්‍රිස්තු පූර්ව 7 8 ඉතිහාසවලත් අපිට රට මැද්දේ ඕන් තරම් නටබුන් හම්බ වෙනවා. එතකින් අවුරුදු 7-8000ක පරිණි ශිෂ්ටාචාරයේ ජීවත් වෙච්ච නටබුන් ඕන් තරම් අපිට හල්දු මුල්ලේ පවා මේ අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ තරම් ලංකාවේ රට ඇතුළෙම. එතකොට ඒවට ජලය ගෙනියන්න ගඟක් අයිනෙන් ඉඳගෙන එහෙම කරන්න බෑ. එතකොට අනිවාර්යයෙන්ම අපේ ජලය එක්ට්‍රැක්ස් කරගැනීමේ ක්‍රමයක් තිබිය යුතුම වෙනවා. ඒ එතකොට දැන් තිබුණු මහා වැව් වෙනුවට සමහරට දැන් හදලා තියෙන විශාල වැව් ඔය කියන ඒ ඊට වඩා පැරණි ශිෂ්ටාචාර මේ ලංකාවේ හිටපු පැරණියන් විසින් හදපු කුඩා ප්‍රමාණයේ වැව් ගොඩ කරලා හදපු විශාල වැව් වෙන්න පුළුවන්. මොකද දැන් මාදුරුවය තොරව හම්බ වෙනවා. ඒක අවුරුදු 6000ක් විතර පරණයි කියලා කාල නිර්ණය කිරීමේ කාබන් 14 දැන් අපිට හොයාගෙන තිබෙනවා මේ ඒකලෝ පරේක්ෂණ කරලා. එතකොට දැන් උනත් ගිහලා බලන්න පුළුවන්. ඒක ඊටාම මේ නිරුප්‍රදිත වෙතන තියෙන. නමුත් ඒක පව කාලිනව සමාහයට අලුත් වැඩි ආරම්භ කරන්න ඇති. නමුත් අපිට හිතා ගන්න පුළුවන් කාරණාව තමයි එක දෙයක් කරලා යම් කිසි දෙයක් ගොඩ නැගුවට පස්සේ ඒක විනාශුනාට පස්සේ නැවත එතනම ගොඩ නැගී බවට සාක්ෂි වොන් තරම් අපේ පුරාවිද්‍යා තැන්වල තියෙනවා. අනුරාධපුරයට ගියත් කොහේ ගියත් යම් කිසි දෙයක් ගොඩ නගලා ඒක විනාශුනාට පස්සේ නැවත එතනම තමයි ඒ ආකාරයේ දෙයක් නැවත ගොඩ නගන්නේ. මොකද ඒකේ භූමිය පිළිබඳ දැනීම අපිට තිබිලා තියෙනවා. වැවක් හදන්න බෑ ආවට ගියාට හැමතැනම. ඒකට සම්පූර්ණයෙන්ම මේ පොළොව පිළිබඳ සම්පූර්ණ දැනුමක් තියෙන්න ඕන. කියන්නේ පොළොවේ පැලුම් තියෙනවා. ඒ පැලුමක් අස්සට වතුර යනවා නම් ජල ටැංකිය මේ වැවක් හැදීමෙන් තේරුමක් නැහැ. මොකද වතුර ඔක්කොම ඇතුළට ගිනාමයි ඉන්නේ. එතකොට මේ පැලුම් නැති තැනක් හොයාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ ජලය රඳාපවතින විදිහට ඒ පොළොවේ ආනතිය තියෙන්න ඕන. එතකොට එතෙන්ට ජලය රැස් වෙන්න ඕන. එතකොට ඒවයි කාරණා පිළිබඳ විද්‍යාත්මක දැනුමක් අපේ හෙළයන් ඒ කාලේ තිබිලා තියෙනවා. එතකොට ඔය කියනකොට අපි අවුරුදු 7000ක 8000ක විතර කලින් විශාල වැව් නැති වුණත් නමුත් අපි ජලය එක්ස්ප්‍රෙස් කරන්න වැව් හදපු බවට සාක්ෂි අපිට හොයාගන්න පුළුවන්. හේතුව රට ඇතුලේ ජනාවාස පිහිටලා තියෙන නිසා. හැබැයි ඔබ කිව්වා වගේ කදම්බ නදී, කණාවය, මේ ගම්බීර නදී ඔය වගේ අපේ ඒ එක එක يعني මල්වතු ඔය, මහ කනදරා ඔය, කලාව ඔය, ඒ වගේ ඒ ආශ්‍රිතව වෙනම ශිෂ්ටාචාර හැදිලා ඒ වගේ තිබිලා තියෙනවා. ඒක පැහැදිලිවම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ සෙල්ලිපි වලත් ඕන් තරම් තියෙනවා. නමුත් එතනි මෙහාට රට ඇතුලේ අනිවාර්යයෙන්ම වැව් හදලා ඒ වැව් සාක්ෂණය වැවේ තියෙන සුවිසල් වූ තාක්ෂණයේ එන්නේ ටිකක් මෙහාට එනකොට අපිට හම්බ වෙනවා. නමුත් වැවක වතුර රඳා පැවතීම සහ වතුර පිට කිරීම අවශ්‍ය වෙලාවට එළියට දැමීම සහ වැවේ ජලය එක්ට්‍රැස් කර ගැනීම පිළිබඳ තාක්ෂණය අපිට අවුරුදු 7-8000කට කලින් ඉඳලා මෙහි තිබිලා තියෙන කියන පාරණාව නම් පැහැදිලිවම තියෙනවා. මමත් ඒකට පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. දැන් විජය සහ පිරිස ලංකාවට එමෙන් ජනාවාසය ඇති වුණා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. කොහොම හරි උතුරු ඉන්දියාවේ සංක්‍රමණික පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ආවේ ගංගා නමින් ශිෂ්ටාචාර ගැන දැනීමක් ඇතුව. ඒ නිසා කලාවය, මල්වතුය, මීඔය කියන ගංගාවල් තුන ආශ්‍රිතව තමයි ඒ ජනාවාසයන් නැති කළේ. එතකොට පරාක්‍රම පණ්ඩුකාභය කුමාරය විරුද්ධ වුණා කියලා කියන්නේ දැන් මාමල මැරුව කතාව කොහොම වෙතත් මෙන්න මේ ගංගා නමින් ශිෂ්ටාචාරයට එරෙහිව අපේ යක්ෂ මිනිස්සු පණ්ඩුකාභයගේ මූලිකත්වයෙන් සටන් වදුණා. ඒ දැන් මේ ඇති වුණේ වැව් ශිෂ්ටාචාරය සහ ගංගා නමින් ශිෂ්ටාචාරය අතර සටනක්. අන්තිමේදී ගංගා නමින් ශිෂ්ටාචාරය යටත් වුණා. මේ අපි ජයග්‍රහණය කළා. එතෙන්දී මිනිස්සු මරා දැමීමක් මොකුත් සිද්ධ වුණේ නැහැ. අර ශිෂ්ටාචාරය කෙලින්ම අන්තර්ග්‍රහණය කළා, ඇබ්සෝබ් කළා වැව් ශිෂ්ටාචාරය තුළට. මොකද ඒක ලංකාවට ගැලපෙන එක නිසා. මෙන්න මේ හේතුව තවත් ආකාරයකට විග්‍රහ කළ හැකි. ලංකාව මෝසන් සුළං කලාපය තුළ දකුණු ආසියාවේ තියෙන මුළු මෝසම් කලාපයටම ලැබෙන්නේ නිරසතික මෝසම් සුළඟ විතරයි මාස 3යි. ඔව්. එතකොට අපිට විතරක් ඊසානදික මෝසම් සුළඟකුත් තියෙනවා. තවත් මාස 3 ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. මේ අනුව ලෝකයේ මේ වැහි කාල දෙකක් සහ අස්වැන්න දෙකක් අවුරුද්දට තියෙන එකම රට ලංකාව. මේක තමයි සාක්ෂිය අර
සිටිය ෆැට්ලෑන්ටිස් කියන ලංකාවයි කියලා අනුගමන අනුමාන කිරීමට ඒක තියෙන වැහිකාල දෙකක් තියෙන අස්සන දෙකක් තියෙන ඇට්ලන්ටිස් පුරවරයට කියලා. එතකොට දැන් මෙන්න මේ මහා ජල කඳ කොහොමද ප්‍රයෝජනයට ගන්න කියලා කල්පනා කිරීමේදී අපි අර කලින් නැති කරපු මාධ්‍රෝය වේල්ලේ එතකොට මොකද්ද කුබුක්කන් ඔය වේල්ල ඒක අතෑර දාලා අපි නව තාක්ෂණයකට ගියා. වැස්ස වැටෙන්නේ කොතනද? එතන අර ජලය ටික ගත කර ගැනීම. මේක තමයි මෝසන් සුලං ගංගා නිම්න ශිෂ්ටාචාර වලයි අපේ තියෙන වෙනස. එතනම ජලය එකතු කරලා එයින් ගම ජල සම්පාදනය කර ගැනීමේ ක්‍රමය තමයි වැව ශිෂ්ටාචාරය බවට පත් වෙන. ඒ නිසා බටහිර විශ්වවිද්‍යාලයෙන් අපිට විරුදාවලියක් ලැබිලා තියෙනවා ග්‍රේට් හයිඩ්‍රොලික් සිවිලසේෂන් ඔෆ් සිලෝන් කියලා. එතකොට ඒ වැව ශිෂ්ටාචාරය ගොඩනැගීම තුළ හරහා තමයි ඒකෙන් කියන්නේ වැවේ ඒ තාක්ෂණය ඒ කියන්නේ වැවක් කියන්නේ නිකන් වාෂ්ප තැටියක් නෙමෙයි වතුර පුරවපු ටැංකියකුත් නෙමෙයි. එතකොට ඒ වැවක තියෙන තාක්ෂණය අවුරුදු දහස් ගාණක් තිස්සේ පොළොන්නරු යුගයේ දක්වා ඒ අඛණ්ඩව පවත්වාගෙන එනවා. එතකොට ඒ හැම වැවකම ලින්ක් එකක් තියෙනවා. ඒකට කැසකේඩ් එකක් කියලා කියන්නේ එල්ලංගාවල්. ලංකාවේ සුප්‍රසිද්ධ එල්ලංගාවල් කීපයක් තියෙනවා. දැන් අද වෙනකොට ඒව නැහැ. ඒ උඩින් පාරවල් එහෙම හදලා තියෙන්නේ, ටවුන් තියෙන්නේ. නමුත් ඒ ලින්ක් එකක් විදිහට එක වැවකට වතුර නැතුණත් අනිත් වැවෙන් ඒ අනිවාර්යෙන් ඒකට වතුර පුරවන්න පුළුවන් මුළු පද්ධතියක් විදිහට තමයි වැව පද්ධතිය තිබ්බේ. එතකොට මේ ඒ ජල තාක්ෂණය හරහා තමයි අපි මෙච්චර අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණේ. මොකද ජලය කළමනාකරණය කරන්න පුළුවන් වීම හරහා. එතකොට ලෝකේ අපි පාවිච්චි කරපු දැන් ඒ ගොවිතැන් මේ ලංකාවට සුදුසු විදිහට අපි අපේ භෝග මේ වගා කරලා තියෙනවා. එතකොට ඒ වගා කරපු භෝග වලට අවශ්‍ය කරන ජලය අපිට නිරන්තරයෙන්ම අපිට ඒ දේවල් වලින් ලබා ගන්න පුළුවන්. එතකොට වෙන රටවල් වලින් වැවෙන දේවල් ඒගොල්ලන්ට වතුර දැන් උදාහරණයක් විදිහට දැන් ඉංගලන්ත වගේ රටවල් වලට වැවෙන්නේ නැති දේවල් ලංකාවේ වවන්න පුළුවන්. ඉන්දියාවේ ගොඩක් වෙලාවට මෙහෙමයි. මම එකක් පිළිගන්න ඕන අපි කාරණාවක් තමයි ඉන්දියාව කියන්නේ ඒ මහා සංස්කෘතියේ ආభాසය නිරන්තරයෙන් අපේ රටට ලැබුණා. මොකද ගොඩක් අපේ කලා ශිල්පවල හෝ යම් හැම දෙයකම ඉන්දියානු ආభాසය තියෙනවා. නමුත් අපි ඉන්දියාවෙන් අපි ඒකට හේතුව අපි ඉන්දියාවට ආසන්නෙන් පිහිටීම නිසා. හැබැයි ඉන්දියාවයි ලංකාවයි වෙන් වෙලා පිහිටීම නිසා අපිට අපේම කියලා එකක් ගොඩනගා ගන්නත් පුළුවන් වුණා. මොකද සමහර දේවල් උදාහරණයක් විදිහට ඉන්දියාවේ සමහර දැන් අනුරාධපුර යුගයේ වෙනකොට ඉන්දියානු බලපෑම අපිට ලංකාවට එනවනේ. පල්ලව බලපෑම මේ එතකොට මේ ගුප්ත බලපෑම ඔය වගේ එක එක දේවල් කියන්නේ නිර්මාණකරණයේදී අපිට එනවනේ. එතකොට සමහර දේවල් ලංකාවේ අවුරුදු 300 ගාණක් තිබුණත් ඉන්දියාවෙත් ඒවා නැති වෙලත් ගොඩක් කල් අපි ඒව අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි ඒ කලා ශිල්ප තුළ ඉන්දියාවේ නැති ලංකාවට ආවෙන එක කලා ශිල්පත් තියෙනවා. එනවා ඒ කියන්නේ අනුරාධපුර යුගය ගැන අපි කතා කරන්නේ. එතකොට අනුරාධපුරය කියන්නේ අවුරුදු 1400ක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒ වගේ එක දිගට රාජධානිය පැවතිච්ච වැඩිම රජවරුන් සංඛ්‍යාව පාලනය කරපු රාජ්‍යය. එතකොට 1400 තුල මතක තියාගත යුතු වැදගත්ම කාරණාව තමයි මෞර්ය වංශිකයෝ සහ ලම්බකර්ණ වංශිකයෝ තමයි 1400ම පාලනය කරේ. ඔවුන් අතරේ තිබෙන ගැටුම් හේතු කරගෙන තමයි ওই විදිහට මේ ලංකාවේ අනුරාධපුර යුගය විනාශ වෙලා ගියේ. මොකද මුල් යුගය වගේ නෙමෙයි අවසාන යුගයේදී ওই පස්වෙනි මිහිඳු රජුගේ කාලේ ඉතර එනකොට ලංකාවේ පාලනය අන්තිම දුර්වල තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා තමයි රාජරාජන රාජෙන්ද්‍ර චෝළලා ඇවිල්ලා මෙහි විනාශ කරලා ඒක පාලන ඒගොල්ලෝ මම්මඩි මේ ජනනාත්පුරම් කියලා එහෙම මේ මම්මඩි චෝළමංගලම් කියලා පොළොන්නරුවට ගිහිල්ලා ඒගොල්ලෝ පාලනය බාරගෙන මේ ලංකාව මේ රාජධානිය පිහිටවන්නේ. හැබැයි ඒ අවුරුදු 1400 තුල අපි සමගියෝ ඒ කියන්නේ මෞර්ය සහ ලම්බකර්ණ වංශිකයන් අතර ඇති වෙන පොඩි පොඩි දේශපාලන ගැටුම් निराකරණය කරගෙන හරියට ආවනම් කිසි කෙනෙකුට මේක හොල්ලන්න බැරි තත්ත්වයට පත් වෙන. මොකද ආක්‍රමණික අටක් විතර වගේනේ අනුරාධපුරයේ දෙන්නේ දරුණු ආක්‍රමණික. ඒ අටටම අපි මුහුණ දෙනවනේ. ඒ දරුණු ආක්‍රමණික ටික අපි ඒවා සම්පූර්ණයෙන් මැඩලනවා. ඒ මැඩ එච්චර ශක්තිමත් ඒ කියන්නේ ඔවුන් එන්නේ සුපර් පවර් විදිහට ලංකාවට. ඒ ලාර කියන්නේ සුපර් පවර් එකක්. එතකොට චෝලාක්‍රමණික චේර ඒ කාලිංග ඒ වගේ දේවල් මේ ලංකාවට එන්නේ ඒවා ලෝකේ සුපර් පවර් විදිහට කලාපේ. දැන් උදාහරණයක් විදිහට ලංකාවට පෘතුගීසින් එන්නේ ලෝකේ හිටපු සුපර් පවර් එක ඒ කාලේ පෘතුගීසින්. ඊට පස්සේ
ඔවුන් තමයි යන්නේ දකුණු ඇමරිකාවට ගිහිලා අද වෙනකොට ඇමරිකාව කියන රට පාලනය කරන්නේ ස්වදේශිකයන් නෙමෙයිනේ. ඒ අල්ලගත්ත අල්ලගෙන ඉන්නනේ ඕස්ට්‍රේලියාවත් එහෙමනේ මේ රටවල් එහෙමනේ. නමුත් අපිට කෙලින් හිටින්න පුළුවන් වුණේ ඒකනේ අවුරුදු 500 ගානක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසිංගෙන් බැටකාලා අපි ඔවුන්ට කවදාවත් 1815 ගුඩරට ගිවිසුමෙන් අස්සම් කරලා දුන්න ඇරෙන්න කිසිම කාලයකවත් ඔය මහනුවරටවත් එන්න බැරි වුණානේ ඔය සුපර් පවර් එකට. ලෝකේ දරුණු විදිහටම පහර කෑවේ පෘතුගීසින් මුල්ලේරියාව සටන් දෙන ඉතිහාසයේ කළු පැල්ලමන්නේ ඔවුන්ට. තාම ඒක මකන්න පුළුවන් ඒ කියන්නේ ඉතිහාසයේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. එතකොට එච්චර ජාතියක් විදිහට අපි හිටියා නැගී සිටියා. ඒක අපි ඕවා ගැන කතා කරන්න ඕන වෙනම. මම කියන්නේ ඇත්ත වශයෙන්ම ඒක අපේ යුද ඉතිහාසය ගැන අපේ යුද සංස්කෘතියක් තිබ්බා. අපි අවුරුදු රාවණාගේ කාලේ ඉඳන් මේ දක්වා අපි යුද්ධ කරා. එතකොට ඒක සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. වෙන රටවල අපි ආවට ගියාට ඉඳලා හිටලා යුද්ධයක් ආවට ගහ ගන්නකොට වගේ නෙමෙයි මේක. හරිද? ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. මම කියන්නේ අනුරාධපුර යුගයට ආවට පස්සේ අපි තව දුරට කතා කරන්න තියෙනවා. මම හිතන්නේ එකම ජලාශය රවයිදක වෙන්කරන් ට්‍රේල්. හොඳයි, අපි ඒ පිළිබඳවත් කතා කරන්න සූදානම්. හැබැයි අපිට අද දවසේ ලැබී තිබෙන ආවෝ කාල සීමාව මෙතකින් නිමවටපත් වෙනවා. අපි අනුරාධපුර යුගයට ඔන්න දැන් එන්න සූදානම්. ඒ වැඩසටහන මීළඟ වැඩසටහන තුලින් අපි සමීප කරන්න සූදානම්. හැබැයි අද දවසේදී අපි අනුරාධපුර යුගයට පෙර මේ දිවයින කොහොමද පැවතුනේ සහ එහි ඉතිහාසය කොහොමද පැවතුනේ, ඒ හිටිය ජන කණ්ඩායම් මොන වගේ ජීවිතයක්ද ගත කළේ, ඔවුන්ගේ ආර්ථිකය කොහොමද වුණේ, ඔවුන්ගේ වෘත්තීය කටයුතු කොහොමද වුණේ, රැකී රක්ෂා කටයුතු සහ ඇදහිටි පිළිබඳව අපි බොහොම අභිමානයෙන් යුතුව කතා කරන්නට අපිට හැකියාවක් ලැබුණා අපේ උරුමකම තුළින්. ඒ වෙනුවෙන් මෙම වැඩසටහනට පැමිණි විද්වත් මණ්ඩලය වෙනුවෙන් පැමිණි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක් වශයෙන්, එවගේම අතිරේක අමාත්‍යංශ ලේකම්වරයෙක් වශයෙන්, එවගේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම්වරයෙක්, එවගේම ලේඛකයෙකු විදිහට කටයුතු කරන බන්නා වූ ආචාර්ය සූර්ය ගුණසේකර මැතිතුමට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එවගේම තමයි පරිසරවේදී, එවගේම පුරාවිද්‍යා ගවේෂක, ජනශ්‍රුති පර්යේෂක සුජීව චන්දන මැතිතුමටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ කම වැඩසටහනට පැමිණීම වෙනුවෙන්. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ අපත් සමගින් සම්බන්ධ වෙයි කියලා මේ විද්වත් මණ්ඩලයම. එහෙමනම් අපිට සමුගෙන යන්නට කාලය උදා වෙලා, හැබැයි අපි පොරොන්දු වෙනවා ලබන සතියේ අපි අනිවාර්යයෙන්ම අපේ උරුමකම තුළින් අනුරාධපුර යුගයේ තිබෙන්නා වූ ඒ සුවිශේෂී වටිනාකම පිළිබඳව අපේ උරුමකම තුළින් කතාබහ කරන්නට. අප සමගින් රැඳී සිටි ඔබ සැමටම බෙහෙවින්ම ස්තුතියි. සැමටම ආයුබෝවන්.